දැන් අල්ලගෙන ඉන්නේ මේ කොස්ගම සිදුවෙච්ච අමුදා කැම්ප් එකේ සිදුවෙච්ච බෝම්බ ටික කොහමද පිපුරුනේ. දැන් මේකට එක පිපිරෙන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටියා නම්. මේක ඔයගලන්ට මතක ඇති මාස 4 පහකට ඉස්සර අපි මේ මාධ්‍ය හමුවෙම කිව්වා එස්.පී. දිසානායක උන්නෑ කියලා තියෙනවා කවුරු මොනා කිව්වත් හරි මං ගෝඨාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ගේනවා එයාව මේ රටේ දෙවනියා කරනවා කියන ප්‍රකාශය කරලා තිබුණා. දැන් මේ ඔක්කොම මේක තමයි සැලසුම. දැන් විමල් වීරවංශ කියන කතාවත් එක බැලුවාම වෙනම පරීක්ෂණයක් කරන්න ඕනේ මේකේ විමල්ලා ගෝඨාලා මේ බෝම්බ සිද්ධියේ ඉන්නවද කියන එක. දැන් මේම කරලවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළට යන්න. ඒත් අනිත් පැත්තෙන් WD සෙනවිරත්න කියනවා මයින්දව දෙවනියා කරන්න සාකච්ඡාව දැන් කරගෙන යනවා. අනේ මේ රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිතුමාට ඡන්ද දුන්නේ මේ හොර තක්කඩියෙන් ගේන්න නෙවෙයි. අනේ මේ මූසිලම් මේ රටෙන් අයින් කරන්න බලෙන් පා කරන්න මුළු රටේම ජනතාව එක්කව වෙලා තමයි මේ යාපාන ආණ්ඩුව හදාගත්තේ. අතිගරු ජනාධිපතිතුමා නිකං හරි මේ පෙරදිග ජනාධිපතිතුමාවයි මේ රට විනාශ කරපු ඒ රාජපක්ෂ පවුලේ උදවිය ගෝඨාභය රාජපක්ෂලව ආපහු ගණ්ඩ සැලසුමක් තියෙනවා නම් අපිට ආයෙත් පාරට බයින්ද සිදු වෙනවා. මේ රට ජනතාව සටන් කෙරුවේ රාජපක්ෂලා නැති රටක්. දැන් ඔය ආයෙත් රාජපක්ෂලව අරන් ඇවිල්ලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලට දානවා කියලා කියන්නේ අතිගරු ජනාධිපතිතුමා ජනතාවට දීපු වරම සබ් බලය සා පොරොන්දුව තමයි මේ රට තුල යාපාලනය ඇති කරනවා කියලා. එහෙමනම් මිනිස්සු ආයෙත් අපෙන් ප්‍රශ්න කරනවා මේගොල්ලන්ව තවම අතරමුර ගන්න නැතුව ඉන්නේ මේ රාජ සාකච්ඡාව නිසාද? මේගොල්ලන්ගේ හොරකම වංචා දූෂණේ සියලු දේම දාන දාන වෙලාවේ බේල් දීලා ගෙදර යවන්නේ මේගොල්ලන්ව ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලට ගන්නද? වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලේකම්වරයා කියලා දිනව. එහෙම කිසිදු වැඩ පිළිවෙලක් නැහැ කියලා. ගින්නක් නැතුව දුම නම් එන්නේ නැහැ. එනිසා අපි මේ ආණ්ඩුව ගේන්න ක්‍රියා කරපු වගේම මේ වගේ වැරද්දක් වුණා නම් ඒකට විරුද්ධව සටන් කරන්න අපි මේ වෙනකොට සූදානම් වෙලා ඉන්නේ කියන එකත් මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරනවා. රාජපක්ෂ පවුලේ කවුරු හරි ආයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළට ගේනවා නම් ඒ හොරකම වංචාව දූෂණය ඔක්කොම සමාව දීලා ලොක එමිනෙස්ටි එකක් දීලා ඒගොල්ලන්ව ගන්නවා නම් එදාට මේ රටේ තත්ත්වය සමුන්නාන්සලා සියලු දෙනාටම බලා ගන්න පුළුවන්. ඒක අපි පෑදිරිස කියන්නේ. මේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයට තනියම කරන්න බැරි කමක් නම් නැහැ. ජාතික ආණ්ඩුව කොමුණා කියලා එකක්වත් නැහැ. අර මිනිස්සු නිකන් හිටියේ මුකුත් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් ඇටියට ජනාධිපතිතුමා ආවෙත් නැහැ. පොදු අපේක්ෂකයෙක් ඇටියට ආවේ ජනතාව මයින්ද විරෝධී කෙනෙකුට ඡන්ද දෙන්න ඕනේ කියලා තමයි ජනාධිපතිතුමාට බාර දුන්නේ. ඒක සූක්ෂම ලෙස ඒක සංවිධානය කරලා ඒක නායකත්වයේ පටවලා ඊට පස්සේ වැඩ කරන්න දෙන්නේ නැතුව හරි දේ කරන්නේ නැතුව දිගටම වැරදි දේ කරන්න පෙළඹෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර උදවිය මෛත්‍රීපාල සිරිසේන කියන නම අදාගත්තු නම විනාශ කරන්න වැඩ පිළිවෙලක් තමයි දැන් කරන්න කියන එක අපි ජනාධිපතිතුමාට කියන්න කැමතියි. මේකට අවුනා නම් මේ රටම විනාශයි. දැන් බලන්න අපිට නේංගියක් තිබුණා. මේ කතාව එස්.පී. දිසානායක කිව්වට පස්සේ කාල ගුණයම වෙනස් වෙලා අපි නියංගේට ගිහිලා පාසල් වලට 12ට නිවාඩු දීලා යවන තත්ත්වයක් ඇති වුණා. ඊට පස්සේ වුණා විශාලම විනාශය තමයි ගම් වතුර ඇවිල්ලා. මේ ඔක්කොම රාජපක්ෂලා ගේන්න කියලා කියනකොටම මේ රටට හරියන්නේ නැහැ කියන එක පෙන්눔 කරනවා. ඊට පස්සේ කොස්ගමුව සිද්ධිය බලනකොට ඒක කුමන්ත්‍රණයක් බවට දැන්පත් වෙනවා. දැන් මේව ආන් රටකට මාස 3ක් 4 දී විනාශකාරී තත්ත්වයක් ඇති වෙනවා නම්
ඒක වැඩිපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුන් මහින්දලාගේ නම කියන නිසා වෙන්න ඇති. එමෙ නැත්නම් කොයි හරි ලොකු වරදක් තියෙනවා. එක පාරකටම ආණ්ඩුවකට ඇවිල්ලා දැන් මේම ගහගෙන 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 යනවා. අනිත් පැත්තෙන් එක පැත්තෙන් ගංවතුරට පීඩාවට පත් වෙච්ච ජනතාවට උදව් කරනවා කියලා කියනවා. තවමත් ආණ්ඩුව ඉදිරිපත් උනේ නැහැ. ගෙවල් ටික හොද ගන්න දාදා දෙන්නම් කියලා කිව්වා. තවමත් ඒ දාදා හම්බුනේත් නැහැ. උන්ට උයා ගන්න තවම අට්ටියක් හම්බුනේත් නැහැ. කිසිම දෙයක් ආපදා කර්මනා කරන අමාත්‍යංශයෙන් අදට කරලා නැහැ. පුළුවන් නම් අපිට කියන්න මෙච්චර ගෙවල් වලට දාදා ගන්න දීලා ඉවරයි. පළවෙනි එක මෙච්චර ගෙවල් වලට අපි ගෑස් කුකර් දුන්නා. ආ ජෙනරේටර් ජපානයේ ආපු ජෙනරේටර් දුන්නා. මෙච්චර ගෙවල් වල හට්ටි දුන්නා. මෙච්චර දවස් වල කණ්ඩ කෑම බඩු දුන්නා කියලා පුළුවන් නම් අපිට එළිදරව් කරන්න. අපිත් හරි ආසයි මේක දැනගන්න. පාදට ඒක උනේ නැහැ. මම එදා කිව්වා වගේම අදත් කියනවා ජනතාව සහ ව්‍යාපාර සමාජය විතරක් පාරට බැස්සේ නැත්තම් ලොකු විනාශයක් ඇති වෙලා ඇති මේ නියැංගි. සියලුම මාධ්‍ය මේකට එක්කව වෙලා කෑම පැකට් එකක්ද බත් පාර්සලයක්ද වේලි ආහාරද වතුර බෝතල්ද ඒවා එකතු කරලා ගිහිලා දීලා තමයි ඒ ජනතාවගේ බඩගින්න නිව්වේ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ අපි ජනතාවට ස්තුතිවන්ත වෙනවා. සියලුම මාධ්‍යන්ට ස්තුතිවන්ත වෙනවා කරපු ඒ සත්කාරවලට. මේ රජයක් හැටියට මේක දැකපු අනිත් රටවල් පිටර තට්ටු කරනවා, හත දෙනවා, සල්ලි දෙනවා, ඩොලර් දෙනවා, ජපානයවන් දෙනවා, යොහන් දෙනවා, ජැපනිස් යෙන් දෙනවා, හැම ජාතියම බඩු වෙනවා. රටේ ආර්ථිකය ඔහොම උස්සන්න පුළුවන් තත්ත්වයක් දැන් ඇවිල්ලා තියෙන්නේ සල්ලි වලින්. හැබැයි ජනතාවට මේව යන්න ඕනේ. එදා සුනාමි විපතට වෙච්ච කට්ටියටම උදව් කරන්න බැරි ආණ්ඩුවක් නම් තවමත් මම හිතන්නේ ආයි තවත් ගංවතුරක් එනකන් ඒ ජනතාවටත් මොකුත් වෙන්නේ නැහැ කියන තමයි මගේ අදහස. නැත්නම් අපිට කියන්න අපි කරලා තියනවා කියලා පුළුවන් නම් අපිට ඒ ප්‍රකාශනය දෙන්න. දෙවෙනි එක තමයි ආපහු ජාතිවාදී ප්‍රශ්න උස්සගෙන ආයිත් අර මහින්ද රාජපක්ෂේ කාලේ වගේම එනවා. දැන් ඒගොල්ලන් එන්න කිට්ටු වෙනවා කියලා කියනෝනේ. දැන් ඒගොල්ලෝ එනවා. දෙවෙනියට එනවලු, එකෙක් තුන්වෙනියට එනවලු, අනිත් එක හතරට එනවලු. දැන් මේක තමයි தත්ත්වේ. ගැන මෛත්‍රීපාලගේ කාලේ දැන් අවසන් වෙනවලු. තවත් අවුරුදු 3යි තියෙන්නේ. ඒ අවුරුදු 3 මාර වෙනකොට මෛත්‍රීපාල ඉවරයි. ඒකට පස්සේ ගෝඨාභය රාජපක්ෂ නායකත්වයෙන් එනවලු. මේ ඔක්කොම මේ සීන මවාගෙන ඉන්නේ. දැන් මේක ඒක එනවත් එක්කම රජයක් ඇටියන රජය දැන් නියඳයි. දැන් පෙරේදා තිබිච්ච ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් තිබිච්ච කණ්ඩායම් රැසීමේදී මන්ත්‍රීවරයෙක් නැගිලා ප්‍රකාශ කරලා තියෙනවා. මේ වගේ ප්‍රශ්න හැමදැනම එනවා. නුවර ඇවිල්ලා තියෙනවා, දෙවිවල ඇවිල්ලා තියෙනවා, මේ බදුල්ල ඇවිල්ලා තියෙනවා. මේකට මොනවාරි විසඳුමක් දෙන්න ඕන අග්‍රාමතිතුමා කිව්වලු ජනාධිපතිතුමාට. හැබැයි ඕක ගැන කිසිම සාකච්ඡාවක් උනේ නැහැ. කිසිම වැඩපිළිවෙළක් ලැබුවේ නැහැ. මේක මොකද කරන්නේ කියලා. කොහොමද මේ ජාතිවාදීන්ව මඩපවත්තන්නේ කියනවත් තීරුමක් තීන්දුවක් ගත්තේ නැති රැසීමක් බවට ඒකපත් වුණා. ඉතින් මේක එච්චරම හොඳ නැහැ. මේක රජයක් ඇරෙයිද මේ වගේ ප්‍රශ්න එනවා නම් මේකට විසඳුම මොකද්ද කියන එක පොලිස් විභාගතුමාට දීලා, ඒ කියන්නේ කවුරුත් ගිහිල්ලා හොරෙන් පල්ලියක් හදනවා නෙවෙයිනේ. පල්ලියක් හදන්න ඔක්කොම සැලසුම් දෙන්න ඕනේ. පල්ලියක් හදන්න අප්‍රූවල් ඔක්කොම ඕනේ. ඒක පල්ලියට විතරයි අප්‍රූවල් ඔක්කොම ඕනේ. කමක් නැහැ. ඒක අරගෙන තමයි කරන්නේ. ඒකත් කරන්නේ ඒ තිබිච්ච තැන පල්ලිය හදනවා. ඒ පල්ලියේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නගරාධිපතිතුමාගේ අවසර අරගෙන තිනවා. ප්ලෑනින් කමිටියට දාලා ප්ලෑනින් අප්‍රූවල් අරන් තිනවා. ඒක ගත්තොත් හරි හදන්න බැරි තත්ත්වයක් අද මේ රටේ තිනවා. මේ ජනතා මුස්ලිම් ජනතාව විශේෂයෙන්ම යාපාලන ආණ්ඩුවට 100%ක්ම ඡන්ද දීලා ගත්තේ අපිටම ගහගන්න නෙවෙයි. මේක දැන් අපිම කෙලව ගත්තා වගේ වෙන්නේ දැන්. ඇත්තටම යන තැන ප්‍රශ්න. ඒ වගේම 21 දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. උන්ගේ කටේ පිට්ටු එකෙක් කතා කරන්නේ. ඇයි තත්ත්වේ තනතුරයි කියලා බයි. කතා කරපු එකාව එළව ડોක්ටර් කියන වගේ කතා කරපු එකාව එළවන්නයි කතා කරන්නේ. නැත්තම් පල්ලිය ඇවිල්ලා පල්ලිය බුදි රැසීමකට එන්න ගියොත් එනවා පල්ලිය බුදි.
එක්කෝ ඒක නෑ. එතකොට හැන්නේ නෑනේ බුදිනේ. තේරෙන්නේ නෑනේ වයසයිනේ. ඉතෝම ඉඳලා යනවා සමහරවෝ. ඉතින් මේක තමයි අද වර්තමාන රටේ තත්ත්වය. රටේ නායකත්වයක් හරියට තිබුණා නම් මේවා මෙහෙම තමයි වෙන්න ඕනේ. මේවා අසාධාරණ වෙන්න දෙන්න බෑ. කවුරුනොත් නෑ කොයි ජාතිය වුණත් හරි නීති රීති අනුව ගියා නම් ප්‍රශ්නයක් නෑ. නීතියට විරුද්ධව ගියා නම් අනිවාර්යයෙන්ම ඒක හෙලා දකින්නත් ඕනේ. ඒව නවත්තන්නත් ඕනේ. අද විශේෂයෙන්ම මේ රටේ තමුන්නාසලා දන්නවා නැගෙනහිර මායමතුමාගේ ඒ ක්‍රියාදාමය ගැන. අපි වහම මේ මාධ්‍ය අමිතය පළවෙනියටම කතා කරුවේ වැරදි කියලා එයා කරපු එක. එයා කරපු එක වැරදි වෙන්න පුළුවන්. ඒකට පිළිවෙලක් කරන්න ඕනේ ජනාධිපතිතුමා. මොකද්ද කරන්න ඕනේ කියලා තීන්දුව අගමැතිතුමයි ජනාධිපතිතුමයි ගන්න ඕනේ. ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි ස්වාමීන් වහන්සේලාට හම්බයා තම්බයා කියලා බයින්න පුළුවන්ද ඔහොම පීවිගේවිලා? හ්ම්. එක තම්බියෙක් වරදක් කරුවා කියලා ඔක්කොම හම්බයා තම්බියා කියලා බැහැිනා මොකටද? නුවර පල්ලි ඉස්සරහට ගිහිල්ලා කුණු අරප කියන ස්වාමීන් වහන්සේලා. ඉතින් මේවට වහම පීවර ගන්න ඕනේ රජේ. කවුරුනත් අරගමක් නැහැ. දැන් මට පුළුවන් එයා ස්වාමීන් වහන්සේ කෙනෙකුට බයින්න? බෑ. ජාතියක් ඇදලා ජාතිවාදී ලෙස අවසන්ඩ බෑ කියලා නීතියක් මේ රටේ තියෙනවනේ. එහෙනම් ඇයි පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ? ඇයි රජය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන ප්‍රශ්නයක් අද මුස්ලිම් ජනතාව තුළ තියෙනවා. ගිහිල්ලා අපිවම පාවා දෙන්නේ නැහැ. අපේ මිනිස්සු ගිහිල්ලා අපිවනේ පාවා දෙන්නේ දැන්. ඒ තත්ත්වෙට දැන් අපිවත් වෙලා 21 දෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. ඒක කනගාටුදායක සිදුවීමක් සහ අපි කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ යාපාලන ආණ්ඩුව තුළ අපිට මේ වගේ මහින්ද රාජපක්ෂ තියලා ගියේ ප්‍රශ්නේ ඔතනම තියෙයි කියලා අපි බලාපොරොත්තු වුණේ නැහැ. අපි හිතුවා මේකේ ලොකු වෙනසක් වෙලා මේ රට තුළ අපිට සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කරයි කියලා. බලනකොට ඒකත් නැහැ. දැන් ඒ සීනත් දැන් සැබෑ වෙයි කියලා බැලුවා. දැන් ඒකත් අබස් වෙලා ගියා. ඒ වගේම රවි කරුණානායක අපේ මුදල් ඇමතුමාට විරුද්ධව ගේන දෝෂාභියෝගයක්. දැන් මොකටද මේ ගේන්නේ? කවුද මේ ගේන්නේ? දැන් මිනිහෙකුට විරුද්ධව දෝෂාභියෝගයක්ද නෝ කන්ෆිඩන්ස් මෝෂන් එකක්ද? ඒක කෙසේ වුණොත් හරි ඒකට තියෙන්න ඕනේ වැඩපිළිවෙලක්. රටේ ආණ්ඩුවක් තියෙනවා. ඒ පාර්ලිමේන්තුවේම විපක්ෂයක් තියෙනවා. විපක්ෂයේ නායකවරයෙක් ඉන්නවා. මේ වෙනම කණ්ඩායමක් එක්කව වෙලා 37 දිනක් අස්සම් කරලා දෙනවා. 225ක ඉන්න පාර්ලිමේන්තුවේ 37 දිනක් අස්සම් කරලා දෙනවා. රවි කරුණානායක කියන පුද්ගලයාට විරුද්ධව. ඇයි ඒ දෙන්නේ? මොකටද? ලොකු හොරකමක් කරලාද? ලොකු වංචාවක් කරලාද? එහෙම මොනාරි චෝදනා තියෙනවද? ඒව එලි කරලා චෝදනාවක් ගෙනලා නෝකෙන් මිනිසෙක් ගෙනවා නම් අපිට දුකක් නැහැ. මේ ගේන්නේ මොකටවත් නෙවෙයි. කිසිම හේතුවක් නැහැ. දැන් අපි දැක්කා ආර්ථිකයේ බිඳුවර වටලා ගිය උන් තමයි මේක අස්සම් කරලා තියෙන්නේ. ආර්ථිකයේ බිඳුවර වටලා මුදල් ඇමතුමාටවත් ගත ණය ප්‍රමාණය කියන්න බැරි තත්ත්වයක් ඇති කරලා ගිය පිරිස මේක අස්සම් කරලා තමයි අද දෙකට විවාදෙට ගන්නෙ මේක. මේක මොකද්ද? මේ ගම බලාපොරොත්තු වෙන ආණ්ඩුව පෙරලෙයිද? නැත්නම් ඇමතුමාගේ අමාත්‍යංශය ඇයිද අද? නැහැ. නිකන් කෑගාලා එයි පෑ දෙකක් විතර. එච්චරයි වෙන්නේ. වෙන මොකුත් වෙන්නේ නැහැ. මේ දැන් ආණ්ඩුව පෙරලන සීනේ දැන් අයින් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවෙනිය තුන්වෙනිය ඇතුළේ ඇතුල් වෙන්න හදන්නේ. වෙන මොකුත් නෙවෙයි. දැන් දැනගත්තා දැන් ඔක්කොම අබස්. දැන් අතරමුණු ගන්න වැඩ පිළිවෙලක් දැන් පොඩ්ඩක් ඉක්මන් වෙලා තියෙනවා. කෑගාලා අපි දැන් පොඩ්ඩක් ඉක්මන් වෙලා තියෙනවා. දැන් තාජුදීන්ගේ ඝාතනයේ අන්ර සේනානායකත් දැන් ඇතුලේ තුන් දෙවෙනියකට අන්ර සේනානායකට උපදෙස් දීපු රාජපක්ෂ පවුලේ එක්කෙනා අනිත් එකට යන්න ඕනේ. දැන් මෙතනදී දෙවෙනි ස්ථානේ ගන්න තාජුදීන්ගේ ඝාතනයේ ගන්න එපා. මම හොරකම් කරපුවා ගන්න එපා. ඒක සාකච්ඡා කරන්න එපා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවෙනියට හරි ඉන්න තුන් වෙනිදේ මම මොනාරි ඕදන්නම් ඔබතුමාගේ ඕනනම් ඕන දෙයක් කරන්නම් දැන්. දැන් අන්න ඔය තත්ත්වෙට දැන් පත් වුණා. මේක තමයි අද වර්තමාන දේශපාලනය. අපිට මේ දේශපාලනේ හරියන්නේ නැහැ. අපි බලාපොරොත්තු වුණේ මේ රටේ ඇත්තටම වෙනසක්. ඒ වෙනස අපිට හම්බුනේ නැහැ. පැහැදිලි ලෙස කියන්න. ජනතාව බලාපොරොත්තු වෙච්ච වෙනස සාමකාමීව ජීවත් වෙනුනේ. සියලුම ජාතීන් අතර සමගිය තියෙනුනේ. මේ රටේ යාපාලනය වෙන්න ඕනේ.
කිසිම කෙනෙකුට අසාධාරණයක් වෙන්න අරකයි කිසිම කෙනෙකුට පලි ගැනීම වෙන්න අරකයි මේ රටේ හොඳ ආණ්ඩුවක් කිසිම දූෂණයක් නැති ආණ්ඩුවක් බවට පත් වේවා කියලා තමයි ජනතාව සාදු ගියාගෙන කියලා ඡන්ද දුන්නේ. ඒ ඔක්කොගෙම සීනිය සැබෑ වුණේ නැහැ. සීනිය සුන් වුණා විතරයි. ඒ කියන්නේ අද සාමියක් නැහැ. අද ජාතින් අතර සමගියකුත් නැහැ. වැරදි කරන මිනිහට විරුද්ධව ඇක්ෂන් ගන්නෙත් නැහැ. වැරදි කරපු එක හිරේ යන්නෙත් නැහැ. එමේකාව නිකන් දැන් බෝඩිමකට යනවා වගේ දැන් උසාවියට යනවයි බේල් කරනවයි යනවයි බේල් කරන කෝටි ගණන් මුදල් වලට කතා කරන්නේ හැබැයි ගියාම ඌ බේල් එක කියනවා ඊට පස්සේ ලොකුවට හොරකම් කරපු චාර්ජ් දෙන එකව ආණ්ඩුවේ ලොකුව තනතුරට පත් කරනවා මේක නෙවෙයි යාපාලනේ ජනතාව බලාපොරොත්තු වුනේ ඒක අනිත් පැත්තේ මේ බලන්න දැන් මෙතන මම පෙන්වන්න යන ලියුම තමයි නියමම ලියුම මේ බලන්න මේක ගෝඨාභය රාජපක්ෂගේ කාලේ තමයි ඔබ තිබ්බේ Ministry of Defense and Urban Development. රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශේ. දැන් මේකේ පුද්ගලයෙක් එයාගේ නමත් මම කියන්නම්. සම්පත් නාරංගොඩ. සම්පත් නාරංගොඩ කියන පුද්ගලයෙක් මේ වගේ ලියුම් ගාලා ඔයාට ගියක් පාස් කරලා තියෙනවා කියලා හැම එක්කෙනාගෙම ලක්ෂ ගණන් සල්ලි අරගෙන තියෙනවා. ඊට පස්සුව වාගේ ගේ හරි වාට මේ දවසේ ගේ අම් වෙනගේ ලියුමෙම තියෙනවා ලියුම ගන්න හරියට. ඊට පස්සුව එයාට තවදුරටත් විශ්වාස කරන්නත් එතුමා ලයිට් බිලකුත් අදලා එයාගේ නමටම ලයිට් බිලත් අදලා එයාගේ නම දාලා මෙතන වෙනමකුත් නැහැ account number ඔක්කොම දාලා එයාට ඒකත් දෙනවා. අනිත් පැත්තෙන් දෙනවා එයාට නිවාසෙන් ලියුමකුත්. එතකොට දැන් document එක තුනයි හා ඊට පස්සේ දැන් ඉන්න අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස එයාගේ ලියුමකුත් එක්ක තමයි දැන් ලියුම දෙන්නේ. දැන් මේක 100කට වඩා මිනිසුන්ගේ සල්ලි ලක්ෂ ගණන් අරන් තියෙනවා. හැබැයි මේ පැමිණිලි කරන සියලු දෙනාම කියනවා මේ මිනිහට පොලිසිය ගේවා කියලා. මෙයා ඉස්සරහ දොරෙන් යනවලු පස්ස දොරෙන් එනවලු. ඉස්සරහ දොරෙන් යනවලු පස්ස දොරෙන් එනවලු. ඒමම තමයි මෙයාගේ ජීවිත කාලෙ මෙයා කරගෙන යන්නේ. මෙයාට විරුද්ධව කිසිම වැඩපිළිවෙලක් රජය කරන්නේ නැහැ. පොලිසිය කරන්නේත් නැහැ. මොකද කියලා අහනවා. මේක ඔබතුමාලාට බාරයි. මේක මාධ්‍යර දැන් බාරයි. මේක අනවුස් කරන්න මේකේ කී දෙනෙක් මේකේ සල්ලි දීලා දෙනවා කියලා ගේන්න ඔක්කොම ස්ටේෂන් එකට ගේන්න පොලිසියත් මොකද ඔයගොල්ලන් කරන්නේ කියලා අහන්න. ඉතින් යාපාලන ආණ්ඩුවෙන් මේ වගේ මිනිස්සු ඉන්නවනම් මේගොල්ලන් අන්තිමට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ලෙටර් එකක් පාවිච්චි කරලා දිනවනා ආණ්ඩුවේ ලොකු වගකීමක් කරන්න ඕනේ. දැන් ඇමතිවරුන්ට ඒගොල්ලන් හම්බ කරනවා මිසක් මේවා පේන්නේත් නෑ දැන්. දැන් ඇත්ත වශයෙන්ම ජනතාව කලකිරීමේ ඉන්නේ. දැන් අද අපි දකිනවා තව අපිට අද ඉන්විටේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ජනාධිපති මන්දිරේ ගවර්නර්ලා 20 ගානක් හිටපු ජනාධිපතිවරු 6 දෙනෙක් හිටපු ජනාධිපති මන්දිරය අද ජනතාවට පෙන්වන්න තීරණය කරලා අද දෙකඩ උත්සවයකුත් තියෙනවා. ඒකේ කවුරු ජීවත් වෙන්නේ නැහැ දැන්. ඒක හොල්මන් තියෙන්නේ. මහින්ද රාජපක්ෂේ හොල්මන්න තියෙනවා ඒක. ඒ නිසා ජනාධිපතිතුමා පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඒක ජනතාවට විවෘත කරලා තියෙනවා. ගිහිල්ලා බලලා එන්න කියලා. දැන් මේ වගේ තත්ත්වයක් තමයි අද රට තුල තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ රට තුල සාමකාමී වාතාවරණයක්. ඒ වගේම දැන් වැලි බලන ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා අතරගුණ ගන්නවා වැලි ආහාරනවා කියලා. අපි කිව්වා ගාමිණී ජයවික්‍රම මුන්නාගේ පුතා ආහාරනවා අතරගුණ ගන්නේ නැහැ. මිනිසු දාලා ආහාරනවා අතරගුණ ගන්නේ නැහැ. ඒ ලොරි ටික වැඩ කරගෙන ඉන්න ලෝඩර් ටික අරන් එනවා. ප්‍රතිපත්තියක් වශයෙන් මොකද කරන්නේ ආණ්ඩුව? ජනාධිපතිතුමා කියනවා වැලි ආරන්න දෙන්නේ නැහැ. එහෙනම් ගෙවල් හදන්නේ කොහමද? ඒකට වැඩ පිළිලක් ඕනේ. වැලි වලට වෙන වැඩ පිළිලක් අපිට ඕනේ. මොනවාරි දෙන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස්සු ඒක හොරකමින් කරනවා. මාකට් එකේ අද වැලි ලෝඩ් එකක් දුගී දුප්පත් මිනිහෙකුට ගියක් හදන්න අද 15000යි 16000යි ලෝඩ් එකක් කියුබ් එකක්.
ඉතින් මේ ගානට මිනිස්සු ගෙවල් හදන්න බෑ. මොනාර එකක් නවත්තන්න තව විකල්පයක් තියෙන්න ඕනි. වැඩ පිළිලක් තියෙන්න ඕනි. ඒක අනිවාර්යෙන් රජයක් ඇරෙට ජනාධිපතිතුමාගෙන් අපි බගෑපත්වෙන් ඉල්ලනවා මේ ගෙවල් හදන කට්ටියට වැඩ පිළිලක් හදන්න. දැන් කිව්වා ඇස්බස්ට ෂීට් තානම් කරනවා කියලා. රයිට්. තානම් කරන එක හොඳයි. කැන්සර් හැදෙනවා. අපිත් සන්තෝෂයි. හැබැයි ඒකට මම එදත් කිව්වා මේකට වැඩ පිළිලක් යොදලා නවත්තන්න. ඇස්බස්ටස් වෙනුවෙන් මේක ඇවිල්ලා තියෙනවා මාකට් එකට. ඊට පස්සේ මාකට් එකේ මේක තමයි ගන්න ඕනේ. ඊට පස්සේ ඇස්බස්ටස් නැහැ. පොලිතින් අපි නවත්වනවා. පොලිතින් එකට තව වැඩ පිළිලක් කරලා තියෙනවා. මේක තමයි පාවිච්චි කරන්නනේ. ඊට පස්සේ ලන්ච් ෂීට් පාවිච්චි කරන්න බෑ. පොලිතින් පාවිච්චි කරන්න. මේ හැම දෙයකටම වැඩ පිළිලක් තියෙන්න ඕනේ. වැලි නවත්වනවා නම් වැලි වලට මොකද්ද මිනිස්සු පාවිච්චි කරන්නේ? අනිත් අතට ගෙවල් හදන්න. එහෙම නැත්නම් වැලි කොහමද එන්නේ? දැන් කොහොමවත් කොළඹට එන්නේ වැලි ලොරි ඔක්කොම පිටින් ඉන්නේ. පිටින් කොහොමවත් ලොරි එනවනේ. එතකොට ආයි දූෂණය නැගිටිනවා. පොලිසියට ගාන දීලා තමයි ලොරිය කොළඹට එන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේතන අපි ආයිත් මේවා රෙස්ට්‍රික් කරනකොට අපි මේවා තාංචි දානකොට හොරකම වංචාව දූෂණය වැඩි වෙනවා. ඒක තමයි රටේ ස්වභාවය තත්ත්වය. අපි ඒ නිසා කියන්නේ අපි විවෘතව විවෘත මනසින් වැඩ කරන්න ඕනේ. අපි නීති රීති ගේනකොට බලන්න ඕනේ මේකේ ලූපෝලයක් අරගෙන මිනිස්සු වැඩ කරන්න ගනීද. මේකෙන් කාටද මේ ප්‍රශ්නයක් වෙන්නේ? සාමාන්‍ය ජනතාවට. ඒ මිනිහා තමයි වැඩිපුර සල්ලි දීලා මංකොල්ලකාරයාගෙන් සහ කළුකඩකාරයාගෙන් බඩු ගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ ප්‍රශ්න නැතුව නෙවෙයි, යාපාලන ආණ්ඩුවේ තුල මුදල් අමාත්‍යාංශය තුල අපි දන්නවා, අපි කියලා තියෙනවා මේ රටේ මුදල් ඇමතිවරු 3 දෙනෙක් ඉන්නවා. දැන් බලන්න මුදල් ඇමතිවරය කියලා කියන්නේ වගකීමක් තියෙන පුද්ගලෙක්. මුදල් ඇමතිතුමා නෝට්ටුවට විතරක් අසම් කරලා මදි නේද? අද මුදල් ඇමතිතුමාට තියෙන්නේ කස්ටම්ස් එක බලාගන්න විතරයි. කබීර් ආසිම් ඇමතිතුමාට තියෙන්නේ බැංකුව බලාගන්න. මුදල් ඇමතිතුමා තමයි බැංකුවෙ ඉන්නේ ලෝකෙ කොහෙවත්. කොයි රටේ ගියොත් හරි කොයි රටේ ආ සුද්දෙක් මේ රටට ආවොත් හරි hina වෙනවා මේ රට බලලා. මේ where is the finance minister? Who is the finance minister? Ravi Karunanayake. What is his duty? Looking after customs, you know. Then Mr. Kabir Hashim. Yeah, investment bro. What is he looking at the bank? No, he is the minister for banks. So, bank ko bala ganne ekkenek, customs bala ganne ekkenek, antimana maha bank ko bala ganne agamathuma. Then 3 denek karana ek minige rasawa. Then meka hariyanne ne. Emana mudal amaathyanse banku tika okkoma agamathuma age yade aragena Ravi Karunanayake agamathumata sudusu tanaturak dennone. මේක මෙහෙම කරන්න බෑ. මේක හරි ලැජ්ජයි මේක. එතුමාත් ඇයි මේක බාරගත්තේ කියන එක ලොකු ප්‍රශ්නයක්. Ravi Karunanayake මහත්මයා මේක දෙවෙනි පාර මේකේ රීෂෆල් එකක් කරලා මේක කරපු එක මං හිතන්නේ රවිට කරපු ලොකු අපරාධයක්. Ravi Karunanayake වගේ මේ ආණ්ඩුව පෙරලලා මේක ගේන්න හුඟක් දුක්මාංශ වෙච්ච මිනිහෙක් කැටියට උපනායකයෙක් කැටියට එක්සත් ජාතික පක්ෂවල කියපු ක්‍රියාදාමය ගැන සලකා බැලුවේ නැහැ. මේක කුඩු පටන් කරලා මුදල් අමාසය 3ට කඩලා දාලා විනාශ කරලා දැම්මා. ඊට වඩා ඇමතිවරු අද හොරකම් කරගෙන යනවා. මේ ගැන කිසිම වැඩපිළිවෙලක් අග්‍රාමාත්‍යතුමා යොදලා නැහැ. මේවා කරන්න ඕනේ. මේවා කරලා ජනතාව අතර පරණ හොරු තල්ලනවා, ඉන්න හොරු තල්ලනවා කියන තත්ත්වෙට ගෙනාවොත් විතරයි මේ රටේ ඉදිරියට යන්නේ. ඉස්සුදී